ෙරවන් සරණයි අපේ සාම්‍ය පෙළ බුද්ධර්මය ලියන දරුදෙරියන්. ඔබට අත්තලක් සපයෙන එකයි අපබි මේදස්වල කරගෙනයන්නේ. ති ඒ නිසා අපි අදත් බලාපොරොත් වෙනවා බොහොම ඉක්මනට ලකුණු උපයාගන්න වැඩ පිළිල්ලක් අපි ඔබට මතක් කල්ල දීලා තියෙනවා විනා නිදාහයට ලකුණු විස්සක් කියන තේමාවයටති ඒකට ගොඩක්කා එකතුවෙලායින්න ගොඩක් අයපිට උත්තරේ වනවාඒවගේම YouTubeු එක මේ නාලිකාවෙත් ඒ අගේ පිළිතුරු පලකරනෝ අපිට ඒවත් දකිට ලැබෙනෝ. තින් ඒනිසා අදත් අපි බලාපොරොත්වෙනවා. තවත් එක පාඩමක් ඒ විදිහයට ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න. ඉතිං අපි බලමු අද දවසේ අපිට නමිතව තිබෙන පාඩම අංක හතර අංක හතර තමයි අපි අද ඔබට ඉදිරිපාත් කරන්නේ. තකොට අපි සාගච්ඡා කරගෙන අනවා දරුවනි මේකේ දෙවෙනි කෝටස්සේ පලවෙනි ප්‍රශ්නය තමයි අපි මේ. ඒසාකච්චා කරගෙන යන්නේ. එතකොට මේ දෙවෙන කොටසේ පලවෙනි ප්‍රශ්නයට අපිට විනාඩි විසි හතරක් විතර තියෙනවා. හැබැයි ඔබට පුළුව නිනං කල්ල ඇතුව එක ලියර ඉවර කරගණ්ඩ නිවැරදි පිළිතුර ඉවර කරගඩ ලුවන් ඔබ අනිත් ප්‍රශ්න ලියන්ඩ කියියාර කමක් නැහැ. නමුත් ඔබ ඒ ප්‍රශ්න අතහැරලා ගිහිල්ලා පස්සේ ඔබට අමතකවැඩ ඉඩ තියෙනවා. අමතක වුණොත් එහෙම ආපව් සැරයක් මතක් කල්ලා හොඳින් ඉඩ තිබ තෑන එමනැත්තං අසලියන්නන් කිය තිබ තැනට ඔබ එඩුවට මොද ම පුුණපුුණා ඔබට කියන්නේ මේක මේ ප්‍රශ්න මඟ හැරගණ්ඩ එපා. මොකද හේතුව මේක ඉක්මට ලකු උපේගණ්ඩ පුුවන් අනික ලකුණ විශසක්තියනවා තිෙන් පොඩි වෙලාවක් ඔබට යන්නේ අහන්නේ සාමාන්‍යෙන් මේ ඔබට ලියන්ඩ පුළුවන් සරල ප්‍රශ්න පොඩි පොඩි උත්තර ලියන් තියන්නේ වචනය දෙකයි තකොට වචනයයි දෙකයි වචනයයි තුනයි ඒයවාගේ පොඩි උත්තර. කට ඔබට පිළිතුරු ලියපු හාම ලකුණු හම්බිෙන දැන් අර භම. වි්‍යවගත, ප්‍රශ්න ගොඩා ක්ලියන්ඩෝනනි ලකුණු පහක්කුපය ගන්න තුංගනි කොටසට ති මේකෙහෙම නෑ. එනි සහබ මේ අතාරන්න නැතුව මේ කරගනයෙන්. අපි බලවාද මේ ප්‍රශ්න දහය ඔබට නිරන්තරයෙන්ම පළවිෙන් දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය විදිහයට තමයි එන්නේ. තින් අපි මේ පහුගිය කාලෙ තුන අංක තුනට අපි උත්තර සාකච්ඡා කළේ නෑ. එනිසා අපි ඒ උත්තර ටිකත් සාකච්චා කරගනම යනවා.ඒ අංක තුනේ තිබුණ බුදුදහමට අනු භාවනාව යන්න නිර්වචනය කරන්න. ඒ නිර්වචනය ඔබට කටපාඩිමේ තියනු එක දාහය පන්තිය කු හ පන්තියේද කියේම ඔබට හම්බ වුණ භාාවේති කුසර දම්මේ ආසේවිති වඩ්ඩී තිේතායාති භාවනා කුසල් දහම් වැඩිදියුණු කරන. මානසික අ්‍යාශය භාවනාවයි. එම තම එක නිර්වචචනය කළේ මානසික අභ්‍යාශය භාවනාවයි. එදවොට දෙක භාවනාවට සුදුසු ඉරියව් හතරකයේ නම් කරන්න. ශක්මන් භාවනාව වාඩිවී කරන එක සැතපී කරන්න පුළුවන් හිටගෙන කරන්න පුළුවන්. ඒ එයිළඟට අංක තුන සාමන්‍යඵල සූත්‍රයේදී කාමච්ඡන්ද නීවරණය සමානකර ඇති උපමාව ලියන්න නාය ගැතියෙකු නයහිමියාට යම් බැඳීමක් ඇත්ද එවිට වහල කු මෙෙන්ට ක්‍රියා කරයි. හතර රේරුකාන්නේ චන්දමල හිමියන් විසිං රජචිත ධර්ම ග්‍රන්ථ දෙකක් නම් කරන්න මෙතන අහලතින දෙකයි නමුත් ඔබේ මතගේයට කීපයක්ත් තිබුණට කමක් නෑ ශාසනාව තරණේ විනේ කර්ම පොත කෙලෙසෙක් දහස් පන්සිය බෞද්ධ්‍යයාගේ අත් පොත මේ වගෙන් දෙකයි යහන්නේ එතට ඔබ මම් මේ හතරම දැම්මට හතරම ලියන් එපා ඔබ අහලතියන ප්‍රශ්නයට නිවැරදිව ලියන්ට කාලය එක වචනයක් වත් ලියන්ඩ අපත අවන් එපා අංගපහා අනගාරික ධර්මපාලතුමාට තම දෙමවපියන් විසින් තැබූ නමකුමක්ද තැබු නම තම දොන් ඩේවිට් හේවා විතාරණ. ඉළඟට ලංකාවේ පාත්තන ලද පංචමහාවාද අතරින් දෙකක් වාද පහක්තින මම්ම ඔබේ දැනගැනීමේ පහසුවටවාද පහම මෙතන නම් කලා ඇබැයි යහන්නේ දෙකයි. දෙකක් නම් කරන බද්ධේගමවාදය වරාගොඩවාදේ උදම්මිටවාදේ ගම්පලවාද පානදුරාවාදේ. එතකොට විපශනා භාවනාව හඳුන්න් තවත් නම් දෙකක් ලියන්. විපශනා භාවනාව හඳුන්වුවන තවත් නම් දෙකා. ප්‍රඥා භාවනාව කියලද්චෙන විදර්ශනා භාවනාව කෙනො ත්‍රලක්ෂණ භාවනාව කියලත් කියර. ඊළඟට අංකාට විදර්ශනා භාවනාව නිර්වචනය කරන්න. විශේෂයන පස්සතීති විපසන විශේෂ වයෙන් දැකීම විපශසනාවයි. ඊළඟට අංක නමය බුදුදහමට අනුව ලෝකයේ සත්‍ය අවබෝධ කරගන්න ආකාර දෙකකි ඒ නම් කරන්න, සම්මුති සත්‍යබෝධය පරමාර්ථ සත්‍යබෝධය. ත්‍රිලක්ෂණය ලියන්න සීල සමාධී ප්‍රඥා. මේක තමා තුන්ගෙන අංකයටතේ අපි ඔබට දීලතිබුණු ප්‍රශ්නදාහය. විනාඩි දහයයිනි විනාඩි දහයට ඔබ ලකුණු විස්සක් කුපේ ගණ්ඩ නම්. ඒ දහයට නිවැරදි උත්තර ලියන්ට. දැන් ඔට තේනු මේ සරලව මේටික ලියන්ඩ පුළුවන් කියලා. සරලවේටික සාකච්ඡා කරන්නේ ඔබට ඉක්පට ලියන්ඩ, පුහුණෝ වැඩි කරන්ට ඉතිං ඒ නිසා අපි අද බලමු අංකහතරංහතර මේයටටත් විනාඩි දාහයකද පිළිතුරු ලියන්ඩුවන් මේ ප්‍රශ්න දායට. එතකොට ලකුණු විස්සක් ඔබට ලැබෙනවා. ත්‍රවිධාකාරූ තන්හාාව ලියන්, තන්හාාව ආකාර තුනයි, ඒ මොනෝද කියලා යහන්නේ. ආර්යෂ්ඨාංගික මාර්ගය හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්. අපි පාඩංවලදි සාකච්ඡා කරලා තියනෙන, ආර්යෂ්ඨාන්ගෙ මාර්ගයට විධ නම් තියෙනවා. තුනක් අතරක් තියෙනු. වගේ දෙකක් කහන්නේ. ආර්්‍යෂ්ටන්ගේ මාර්ග ප්‍රඥා ශික්ෂාවටඇත් මාර්ගංග නම් කරන්න. ප්‍රඥාව කිය ආර්්‍යෂ්ටයින් මාර්ගය ක රෝකොටස් තුනකට බෙදෙනවනි සීල සමාධි ප්‍රඥා කියලා එතකොට ඒේ ප්‍රඥා ශික්ෂාවට අයිති මාර්ගංග මොනවාද කියලා යහන්නේ. ඉනාට අංකහතර සිව්වනක් පිරිස නම් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශාෂනී හිටිය සිව්ුවනක් පිරිස නම් කරන්න. හිලා ඩංක පහා ගිහි අන්ට සැපවර්ග හතරක් බුදුලහමි උගන්වයි. එය නම් කරන්න මෙතන හතක් නෙවෙයි හතරක්. හතරක් උගන්න වවා ඒ නම් කරන්නේ හතර මොකද කියලහන්නේ. එතව ගිහි අන්ට සැපවර්ග හතරක් බුදු හාමුදුරු දේශනා කරලා තියෙනවා. ඊළඟට අංකහාය මෙලො සැපගෙනදින කරුණු හතරක් ්‍යගපජ්්‍ය සූත්තරය උගන්වයි. ඒ නම් කරන්නේ ඒරුණු හතර මොනවාද. න්ගනි ධර්ම සංගායනයි මූලිකත්වයේ සහදායකත්වය සහභාගිවූ පිරිස නම් කරන්න එතන කරුණු තුනක් ලිය වඩුවන. මූලිකත්වය ලියන්ඩුවන ඒවගේම දායකත්ව ලියන්ඩුවන සහභාගවූ පිරිස නම් කරන්නඩුවන්. අංකාට දුක ආර්ය සත්‍ය බෙදෙන ප්‍රධාන කොටස් තුනකි ඒ නම් කරන්න. ප්‍රධාන කොටස් තුනක්තියෙන ඒ නම් කරන්න. ඉළඟට අංක නවිය සිංගාලොවාද සූත්‍රයේ දැක්වෙන, සදිසා අතරින් උඩ දිසාවසාහ යට දිසා හඳුන් ඇති සමාජ කණ්ඩායම නම් කරන්න. උඩ දිසාවෙ කවුද යට දිසාව කෞුදි කෙලයි මේ යහන්නේ. දහය බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමේ සහ පූර්වාරාමේ පූජා කළ දෙදනා නම් කරන්න. ජේතවනාරාමේ සහ පූර්වාරාමි කවුද පූජාකරී කෙළයි යහන්. තකොට ඔන්න ප්‍රශ්න දහය, ඉක්මට ලියන්න්න නම් ඔබ පොතකයෝපපු දනුම පොටිකාලින්ඳල් ලබාපු දැනුම බුද්ධර්මය ඉගෙන ගත්ත දැනුම හම් පාසල්ගේ දැනුම මේ හැම දෙකීමම ඔබට මේක පුළුවන් තනම් ඉක්මන් කරගන්න පුළො. මොකද ධම් පාසලය වුනත් මේ කරුණු එක සමගාමීව නයන්නේ එනිසා ඒ අපිට ලේසියක් වෙන ඒ දෙකම ඉගෙන ගැනීමෙන්. ඉතින් ඒ නිසා ඔබේ නිවැරදි පිළිතුරු. අප සූම් පන්තියට එන දරුවන්ට මේක මීට කලිමුත් කියලා තියෙනවා. ඒ අගේ සම්න්තරනල සහභාග්‍යවන දරුවන් ඒ වට සැප මාර්ගෙන් යොමු කරන්න පුළුවන්. ඒවගේ YouTubeබ එක බලනයට එක කමට එකක් විදිහට දාාණඩ පුලුවන්නි. ඒවගේ ව සැප් පංකයත් අපි මෙතරින් අපි සඳහන් කලලා තිබ නොබට ඕනෑ විතරයක් දෙැන ගඩ එඒයට සහපාගිවෙන්නඩ පුළුවන්. ඒනිසා ඒ අංකවලට පිළිතුරු එවන්ඩ ඕන ඒ අය අපිත් එක්ක ගොඩක් දැනටම එකතු වෙලාඉන්නේ අනෙක් අය තඒකෙන් පිළිතුරු එවන ගමන් ඔබට තව මාස දෙකක්වැනි පොඩි කාලයක් තියෙන්නේ ඒ ටික කාලයේදී මෙතොරුතුරු ටිකක් දැනගණඩ ඔබට පුලුවන්කම ලැබෙනවා. ඒනිසා මේකට විනාඩි දහයක් කැරගෙන ඉක්මණ් උත්තරලියලා පොත්පත් බලන්නඇතුව මතකයි ලියන්ඩ නිවැර දෙදිකි ඔබුම් වලාග්ඩත් පුලුවන ඔබට එනිසා ඒ ඒ ගමන් මාර්ගය ඔබයා ගමන් කරන්න ත පොඩි කාලයයි භාගයට තියෙන්නේ ඒකාලෙෙන් හොඳට ප්‍රෝජන ගණ්ඩු උපරිම පෝජණ ගණ්ඩිකිින් එකම මේලාවෙ සීපත් කරන එමනං හැම දෙනාටම තෙරුවන් සරණයි.